සුබ දවසක් වෙනද වගේම මම අදත් තවත් දකුණු මැකලවි channel එකකින් තවත් අලුත් වැදගත් video එකක් කරගෙන අද මම කතා කරන්නේ system hack කරපු ලෝක ප්‍රසිද්ධම hacker වරු ගැනයි hacker වරු කියයි පමණින් සුද්දොප්පි hacker වරු සහ කළුදොප්පි hacker වරු යයි කණ්ඩ දෙකකට බෙද පරිණාමනයේ සහ වැඩිදියුණු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් කරනවා සේම බොහෝ විට සයිබර් ආරක්ෂක බලමුරු බිඳීමට මොවුන් ක්‍රියා කරයි. ඔවුන්ගෙන් සමහරක් උදෙක් විනෝද සඳහා මෙම කාර්යයේ යෙදෙන අතර තවත් සමහරු විශාල මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වන අතර ඔවුන්ගෙන් කීප දෙනෙක් මේ වනට ලෝක පුරා ජනප්‍රිය වේ ඇත. කෙවින් මිට්නික්. කෙවින් මිට්නික් එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම අවශ්‍ය තිබූ පරිගණක අපරාධකරුවෙකි. ඔහු පැසිෆික් බෙල් වෙතින් පරිගණක අත්පොත් සොරකම් කිරීම උතුරු ඇමරිකානු ආරක්ෂක විධාන හැක් කිරීම සහ ඩිජිටල් උපකරණ සංස්ථාවේ ජාලය හැක් කිරීම ඇතුළු බොහෝ වැරදි සිදු කළේ වසර පහක් සිරගත සිටීමේ පසු පරිගණක ආරක්ෂක උපදේශකයෙකු සහ ප්‍රසිද්ධ කථිකයෙකු ලෙසත් වැඩ කිරීමට සහ ඔහුගේ උපදේශන සමාගම පවත්වන ගියාමට තීරණය කරේ ජූලියන් අන්සාජ්. ජූලියන් අන්සාජ් හැකර්වරයෙකු ලෙස ක්‍රියාකාරකම් ආරම්භ කරේ ඔහුට වයස අවුරුදු 16 දී. ඔහු බොහෝ රාජ්‍ය අධ්‍යාපනික සහ ආයතනික ජාලවලට අනවසරයෙන් ඇතුල් වී ඇත. මෙම සුප්‍රසිද්ධ හැකර්වරයා 2006 වසරේ විකිලීක්ස් නිර්මාතෘවරයා ලෙස ප්‍රසිද්ධත්වයට පත්ව ඇත. එක්සත් ජනපදයේ මොහුට එරේක්ෂණ ආරම්භ කර ඇති අතර ඔහු දැන් ලන්ඩනයේ ඉක්වදෝර ස්ථානාධිපති කාර්යාලයේ වාසය කරයි. ග්‍රේ මිකන්. ග්‍රේ මිකන් සෝලුවර නාම යටතේ සේවය කර ඇත. 2002 වසරේ සිදු විශාල පරිගණක හැක්කීම් සඳහා වගකීතු වන්නේ ඔහුය. ඔහු නාසා සහ එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ට අයත් බොහෝ පරිගණක වෙත ප්‍රවේශ වී ඇති අතර වැදගත් ලිපිගොනු කිහිපයක් වකා දමා ඇත. ඔහු ජීවත් වන්නේ එක්සත් රාජධානියේ. නමුත් ඔහු කවදා හෝ එක්සත් ජනපදයේ පිටුවහල් කළහොත් ඔහුගේ ක්‍රියාව සඳහා ඔහුට වසර 70ක් දක්වා චිරදරුවම් ලක්වීමට සිදු වුණ ඇත. ජොනතන් ජේම්ස්. ජොනතන් ජේම්ස් ඔහුට වයස අවුරුදු 15 දී පරිගණක හැක් කිරීමට පටන් ගත්තේය. ඔහු නාසා සහ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු වාණිජ සහ රජයේ ජාලාවලට අනවසරයෙන් ඇතුළු විය. එනිසා ඔහු මාස කීපයක් සිටගත්ව සිටියේය. 2007 දී ඔහු බොහෝ ජාල ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඔහු ඊට සම්බන්ධ නැති බව කියා සිටි අතර අවසානයේදී ඔහු වරදකරු වේයයි BNC විදිහට සාගත්තේය. ඇල්බර්ට් ගොන්සල්ස්. ඇල්බර්ට් ගොන්සල්ස් සෝබන්ස් නමින් පෙනී සිටි ෂැඩෝ ක්‍රෝන් නම් හැකර් කණ්ඩායමක ක්‍රියාකාරී සමාජිකයෙකි. හැකර්වරයෙකු ලෙස ඔහුගේ වෘත්ති ජීවිත තුළ ඩෙබිට් කාඩ් වංචා සිදු කර ඇත. මිලියන ගණනක් ඩෙබිට් කාඩ්ස් ගිණුම් සොරකම් කර ඇත. ඔහු දැන් වසර 20ක ස්ථිර දඬුවමක් විඳින සිටින අතර 2025 දී නිදහස් වීමට නියමිතය. හැකර්වරයෙකු නොව විවිධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා සමාජ සාධාරණත්ව පිළිබඳ සංකල්පය මත එක්රැස්වූ ප්‍රසිද්ධ හැකර්වරුන් කණ්ඩායමකි. නිර්නාමික ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර 2003 දී වන අතර සමූහයට සමාජිකත්වයක් පද්ධතියක් සහ දූරාවලියක් නොමැති බැවින් එහි කොටස්කරුවන් යැයි කියන සියලුම හැකර්වරුන් සොයා ගැනීමට බලධාරීන් තවමත් නොහැකි වී ඇත.